තමුන්නාසේලාගේ පැත්තෙන් සමහර අය කියනවා කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා රට ලොක්ඩවුන් කරන්න. වහපු එකේ ප්‍රතිඵලය තමයි ඍණ 3.6ට ආර්ථිකය වැටුණා. අධිකරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේ පැමිණෙනවා. මේ ප්‍රධාන ක්‍රියාවලීන් තුන පරිභෝජනයේ හැරුණාම නිෂ්පාදනය සහ විනිමය කියන දෙක ආර්ථික ක්‍රියාවන් දෙක නතර වුණොත් ගුවන්තොටුපළ වැහුවොත් වරාය වැහුවොත් කෘෂිකාර්මික කටයුතු සඳහා යන්නේ ඉඩ නොදුන්නොත් ඒ ඇතිවන පීඩනේ එක් එක් අංශවල කවර ප්‍රමාණයෙන්ද කියන එක පිළිබඳ තක්සේරුවක් අපිට නැහැ. අධිකරු ජනාධිපතිතුමා සහභාගී වී සිටින මේ අවස්ථාවේ මම කරුණක් ඉදිරිපත් කරන්න කැමතියි. සත්‍ය අසත්‍යතාවය සොයා බලලා මම ඉල්ලීමක් කරනවා ගත යුතු පියවර ගන්නයි කියලා. ඒ ජාතික ආරක්ෂා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ යානා නඩත්තු වෙන්නට ඕන, ඒවා වැඩි දියුණු කරන්නට ඕන. මම යෝජනා කරනවා ඒ ලෙස ඒ දේ කරන්නට පෙර ඒ අරමුදල් උපයෝගී කරගෙන කෝවිඩ් වසනය සඳහා ඒ අරමුදල් යොදවන්නේ කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා. කාරණාවේ සත්‍ය අසත්‍යතාවයත් සොයලා බලලා කටයුතු කරන්නයි කියනවා. ඒක හොඳ යෝජනාවක් කැබිනට් එකේ අනුමත වුණා. මිලියන 650ක් කැප කරලා මේ එක්සර්සයිස් සෙන්ටර්ස් ආරම්භ කරන්න. හොඳ දෙයක්. ඒ කැප කරන මුදල් කෝවිඩ් වසනය ක්‍රියාත්මක වෙන මොහොතේ ඒ සඳහා ඒ අරමුදල් උපයෝගී කරගෙන අපේ රටේ ICU beds ප්‍රමාණය වැඩි කරන්නට, ෆීල්ඩ් හොස්පිටල්ස් ආරම්භ කරන්නට ඒ අරමුදල් උපයෝගී කරගෙන මේ අදහස් සහ යෝජනා දෙකම විද්‍යසනයේ අඩුවීමක් සමග ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමතියි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳියුම් නියෝගය මත සිටින කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විමර්ශන කටයුතු අවසන් වන තෙක් පාර්ලිමේන්තුවට ගේන්න අවසර නොදෙන ලෙස මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. මම කනගාටු වෙනවා ගරු කථානායකතුමා, මේ කාරණාව අපි බිස්නස් කමිටියේ සාකච්ඡා කරනකොට මේ ජාතික ආරක්ෂා පිළිබඳ කාරණාව ඔබතුමා සඳහන් කරෙත් නැහැ. අපේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සඳහන් කරෙත් නැහැ. එතුමන්ලා කිව්වා රිෂාඩ් බදෝදින් මැතිතුමා කෝවිඩ් ආශ්‍රිතෙක් සමග මොකද වුණොම කතාවක් කිව්වා. ඒකත් අපිටත් පැහැදිලි වුණේ නැහැ ගරු කථානායකතුමනි. ඒ කාරණාව පිළිබඳ මොකද්ද ඔබතුමාගේ තීන්දුව? මට නිල වශයෙන් දන්වලා තියෙන්නේ විපක්ෂ නායකතුමා කෝවිඩ් ප්‍රශ්නේ පිළිබඳව තියෙන ගැටලුව තමයි තියෙන්නේ. අද වෙනකොට ඒක ඊටත් වඩා නරක තැනක් තියෙනවා කියන එක තමයි ඊට වඩා අද මට දැනගන්න ලැබුණේ. ඔබතුමාට සඳහන් කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයෙන් කෝවිඩ් සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි අපි කිසිසේත් ඒ මුදල් කප්පාදු කරලා වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. රිෂාඩ් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට නොගිනීම සම්බන්ධයෙන් කතා තුනක් පැය 24 තුළ ඔබතුමාගේ අස්වැඩ ඇයි ඔබතුමාගේ අස්වැඩ නැද්ද ගේන්න බෑ කියලා. පක්ෂ නායක රැස්වීමට ආවම ඔබතුමා මේ කෝවිඩ් කතාවක් කිව්වා. දැන් ආරක්ෂක මැතිතුමා ත්‍රස්තවාදී වැළැක්වීම පද ගැන කතා කරනවා. කතා තුනක් කරුණා කරලා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. මේ අවභාවිතා කරන්නනේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද. නැති නීතියක් ඇති කළම විපක්ෂයේ මර්ධනය කරන්න මේ ත්‍රස්තවාදී පනත භාවිත කරන වර්තමාන ආණ්ඩුව කරලා තන. හරි බොහොම ඉස්සෙල්ලා. ඉදිරියට දෙන්න එපා. මහජන නියෝජිතයන්ට විශාල ගෞරවයක් තියෙනවා. ඒගොල්ලෝ ජනතාව නියෝජිතය කරන මොන පක්ෂේ හිටියත් CID එකේ කවුරු හරි නිලධාරි දෙන්නෙක් තුන්දෙනෙකුට මහජන නියෝජිතයෙක් අල්ලලා ඉවරලා ඊට පස්සේ ඩිසිෂන් ඕඩරයක් ගත්තම මාස තුනක් තියන් හිටියා මහජන නියෝජිතයා ගෙදර යනවා නම් ඔබතුමාගේ නීතිය රටට වැඩක් වෙන්නේ නැහැ. ඒ නීතිය සාධාරණ නැහැ. ඇමතිතුමා මේ සභාවේ නැගිටලා කියනවා නම් මම නියෝග දීලා තියනවා යාව ගේන්න එපායි කියලා. එහෙම කොහොමද බලයක් එතුමාට ලැබුණේ? ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳුම් නියෝග මත සිටන් සිටින කිසිම මන්ත්‍රීවරයෙක්ට විමර්ශන කටයුතු අවසන් වන තෙක් පාර්ලිමේන්තුවට ගේන්න එපායි. ඒක මම ඉල්ලීමක් කළේ මහජන ආරක්ෂා පිළිබඳ වග කියන්නේ මම. මේ රටේ නීතිය තියන්නේ ව්‍යවස්ථාවේ. මේ ඇමතිගෙන ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන්න බෑ. ඒ නිසා ඇමතිතුමා තේරුම් ගන්න ඕනේ මේ රටේ මූලික නීතිය හදන්නේ මෙතන මේ පාර්ලිමේන්තුවේ. මුල්ම කල්පනා කරන වගකීම් සංසදෙත් මම විසින් ඉදිරිපත් කළා. පනත හෙට දිනේට විවාදයට ගන්නවා. ආර්ථික ව්‍යසනයේද සෞඛ්‍ය ව්‍යසනයේද මොකද්ද ඔබතුමාලා තෝරගන්නේ? රටේ ආර්ථිකයත් බිඳවට්ට ගන්නේ නැතුව කොවිඩ් පාලනය තමයි අපේ ප්‍රතිපත්තිය. කොවිඩ් වලට බෙහෙත් වලට PCR ටෙස්ට් වලට ඉස්පිරිතාල ගෙනිය ගන්නත් අපිට සල්ලි නැතුව යනවා. පිළිගත් ක්‍රමවේදය තමයි ආර්ථිකයත් අපි රට ගන්න ගමන් කොවිඩ් පාලනයත් සිද්ධ කරන්නේ. අපෙන් සහායකයෝ ඕන නම් අපිට පැහැදිලිව කියන්න මොකටද සහායක ඕනේ කියලා. එන්නතකෝ හොඳයි තියෙනවනම් දෙන්නකෝ තියෙනවනම් දෙන්නකෝ. ස්පුට්නික් වැක්සීන් එක මිලියන 13ක් ලංකාවට දෙසැම්බර් වෙනකොට කඩින් කඩ ලැබෙනවා. කොවැක්ස් එක හරහා 8 මිලියන 8.4ක මාත්‍රා අපිට ජූලි මාසේ වෙනකොට ලැබෙනවා. ඇනවුම් කරන්න නැතුව ගෙන්න ගන්න බෑ කරු කතා නැතිතුනේ. මේ සභාවට මම වගකීමකින් කියනවා මේ රටේ ජනතාවගෙන් 60% දෙසැම්බර් මාසෙ වෙන ඉස්සෙල්ලා අපි වැක්සින් කරලා ඉවර කරනවා. වෘත්තිමය තීන්දුව වලට අපි සහාය වේදෙනවා. දේශපාලන තීන්දුව වලට අපි සහාය වේදෙන්නේ. දැන් මේ වෙනකොට සියලු අංශ මැදිහත් වෙලා අවශ්‍ය ප්‍රමාණයට ICU බෙඩ් වැඩි කරගන්න, ඒ වගේම අනිත් ඇඳම් වැඩි කරගන්න, රෝහල් අලුතෙන් මේ වෙනුවෙන් පටන් ගන්න, කාර්ය මණ්ඩලය ඇතුල් කරගන්න, මේ ආදී වශයෙන් විවිධ තීන්දුව තීරණ ෂණිකව අරගනිමින් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න රජයේ මූලිකත්වය අරගෙන තියෙනවායි කියන එක සඳහන් කරන්න කැමතියි.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.